ඔයා මේ දුම්රිය ස්ථානයක වැඩ කරලා තියෙනවද? ස්ටේෂන් එකක වැඩ කරලා තියෙනවද? රේල්වේ? නෑ මම එතන විතර වැඩ කරලා නැත්තේ. නෑ මම ඉද කරලා නෑ නෑ. ඔයාගේ විසිල් පාරට කෝච්චි දුවලා තියෙනවනේ. අපේ පවුලේ කට්ටිය ඉස්සර මේ ලොකු අම්ම කඩු ගන්නාවේ ඉන්නේ. අනිත් කට්ටිය ඔක්කොම කටු බෙද්දී ඉන්නේ. අපි කට්ටිය ඉතින් ගිහිල්ලා එකට කෝච්චි සීට් බුක් කරලා කඩු ගන්නවා යනවා. මට අර අන්දලා තිබ්බ ඒ කාලේ අර පොලිස් කිට් එක තියෙන පොඩ්ඩලමෙන්ට අන්දන්නේ. ඒක විසිල් එකක් තිබ්බා. ඉතින් කෝච්චි නැගලෙද්දී මම ඒක අර පිම්බා. පිම්බකම කෝච්චි ටකස් ගල ගත්තා ඉස්සරහට. ඒ තාත කන්ට් එකක් ගහලා මේ කරන් ආයි පිම්බා. ආයි කෝච්චි නෙවතුනා. හිතලා තින්නේ මේ දුන්නා කියලා සිංහල කියන ටයිම් එක හරි. මිනිස්සු බාගට ගත්තා. තාතස කල්ලා ගත්තා මේක අපේ අම්මටත් බැන්න කෙහෙල්ම ලැඳුම් අන්දන මෙතන පිස්සෙක්ට කියලා. පිම්පොන් තමයි කියන්නේ නැත්තේ. අපේම ළඟදී කිව්වා පිම්පොන්ට ඕක. මු කරපු වැඩ කියලා. ඔව් ඔව් රජිත කතා කරලම. ඔයකදී ඒ විසිල් එකේ ඇත්තටම විසිල් එකේ සද්දෙමයි. රස ගල ගත්තා. අනුෂ්ට හොඳට විසිල් ගහන්න පුළුවන්. අනේ අනේ. විසිල්ලක් ගහලා පෙන්නු. අනේ ඇත්තටම බෑ. නෑ ඒ ඉස්සර ගෙවුවනේ. මම හිතන්නේ ඒක තමයි. කොල්ලන්ට ගෙවුනේ සර්. බෑ කොල්ලන්ට. අයියෝ නෑ නෑ. ඇස් ගැවුවට විසිල් ගහන්න. ඇත්ත කියවුනානේ. ගහන්න පුළුවන්ද විසිල් ගහන්න? පුළුවන් නේද වාට? කාටද පුළුවන්? සුරේෂ්ට පුළුවන්. මෙයා මේ පුළුවන්ද කියලා බලන්න සුරේෂ් ගහන ඒ හුලක් සූදානේ කියනවා. දායක දතර කියනවා. අනේ බෑ බෑ. දැන් ඇස් ගන්න පුළුවන්ද? එහෙම එහෙම ඉස්සෙල්ල ඇත්තමයි. එහෙම ඉස්සෙල්ල තමයි මම. අර මේ පොඩ්ඩක් මේ පොඩ්ඩක් මේකට පොඩ්ඩක් වේලුනම් පස්සේ ඒක එන්නේ නැහැ හරියට. කමන්නේ ඔයාගෙන කියලා. ඉස්සෙල්ල ගහන්න ඕනද? ඔව්. අප්පට සිල්. ගහලා පෙන්නු. ගාන ඒත් දන්නේ. කමන්නේ මේ අනුෂගේ මූණ බලන් ගහන්න. ආවේ නැහැ. මගේ මූණ බැලුවේ නැහැ. ආ මූණ බලන් අනුෂගේ මූණ බලමු එයිද කියලා. එන්නේ නැහැ. පොඩ්ඩක් වෙයිලා තින්නේ කට. මගේ චැට් ඉතිහාසෙ ගහපු පුෂ්ම විසිල් එක.